ගල්ලොය ගං කොමලියගේ රුධිරයෙන් පෝෂණය වන සේනානායක සමුද්‍රය වටා තම ජීවිකාව සවිකරගත් මෙම ගොවි මහතුන් අද වන විට ලංකාවේ පහෙන් එකකගේ කුසගිනි නිවීමේ සාඩම්බර හිමිකරුවන් වෙලා. ඉතින් මෙම සියලු කාර්යන් ජයගෙන ඇත්තේ මොවුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් වීම අගය කළ යුතුමයි. මේ ගොවි මහතුන්ගේ ආර්ථිකය සවිමත් කරලීම සඳහා වී වගාවට අමතරව අතිරේක ආහාර භෝග, එළවලු වගාව වගේම උක් වගාවටත් හැකියාව ලැබිලා. බිබිල කිව්වහම අපිට මතක් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දොඩම්. ඉතින් බිබිල ප්‍රදේශයේ සාරුසාර වැඩිච්ච දොඩම් අද අම්පාර කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් එක්ක එකතු වෙලා, ඒ වගේම තමයි හොර්ණ පරතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන දායකත්වයෙන් සාර්ථක වගා කරලා තියෙනවා. ඉතින් මේ වගා කරපු දොඩම් අද වෙනට පළදරනවා. ඉතින් තව නොබෝ දිනකින් වෙළඳපළට මේ දොඩම් අස්වනු ලැබීමට නියමිතයි. ඉතින් අපි අද ඔබට හඳුන්වා දෙන්නේ සාර්ථක විදිහට දොඩම් වගාවෙන් ජීවිකාව ජයගත් අම්පාරේ ගොවි මහතුරු පිළිබඳව. අපි ශ්‍රේෂ්ඨවලටම ඉල්ල බලමු. මෙම ගොවි මහතුන් හට කර්කශ දේශගුණික රටාවට වගේම වන සතුන්ගෙන් වගා භූමි රැක ගැනීමට නොහැකිව සුසුම් හෙළන විට ගොවීන්ගේ මුහුණට සිනාරැල්ලක් ගෙනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හට හැකියාව ලැබුණා. ඒ මෙම ගොවි මහතුන් හට පවතින ගැටලුව හොඳින් වටහා ගැනීම නිසයි. ඒ හේතුවෙන් වගාවෙන් ඈත් කර ඇති ඉඩම් වගාව සඳහා යොමු කිරීමට සමත් වෙලා. පළතුරු ගම්මාන වැඩසටහන යටතේ මම සුදුසුයි කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තෝරාගෙන මට අක්කරයක පමණ ප්‍රමාණයකට පැලහම්බුනේ. ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මෙම වගාව කරගෙන යන්න ලොකු උදව්වක් හම්බුණා. ඒ යටතේ මම මේ දොඩම් වගාව පටන් ගත්තා. පටන් අරගෙන ඉවරලා දැනට ගෙඩි කඩන මට්ටමේ දැනට තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිල්ලා මට දැනුවත් කරා වනසතුන්ගෙන් හානි නොවන වගාවක් හැටියට පැණිදොඩම් වගාව පටන් ගන්න කියලා. ඒ උපදෙස් මත මම මේ වගාව කරන්න ලෑස්ති වෙලා දැන් අස්වැන්න නිල මට්ටමේ පවතිනවා. මං ඉල්ලීමක් කරන්නත් කැමතියි. ඇත්තෙම මේ දැන් තරුණ පරම්පරාව ගොවිතැනෙන් ඈත් වීගෙන යන යුගයක මේ වගේ වගාවල් වලට යොමු වෙලා වසවිසෙන් තොර පළතුරු භෝග රටට ලබා දීමට මේ වගේ වැඩසටහන් කරලා මේ වගේ වගාවන් කරලා ඉදිරියට එන්න කියලා කියන්න කැමතියි. ගොවි මහතුන් හට දුඩම් වගාව මහා පරිමාණයෙන් වගා කිරීමට අත්දැකීම් නොතිබුණත් නිලධාරීන්ගේ උනන්දුව මත සිදු කළ බව තමයි අපිට කිව්වේ. විශේෂයෙන් පළතුරු වගාව ගත්තාම අම්පාර දිස්ත්‍රික්කය දොඩම්, අඹ සහ අනිකුත් පළතුරු වර්ග රාශියක් වගා කරන දිස්ත්‍රික්කයක්. ඒ අතුරින් දොඩම් වගාවට සුවිශේෂී ස්ථානයක් අම්පාර හිමි වෙනවා. ඒකට හේතුව තමයි අම්පාර වියලි කලාපීය දිස්ත්‍රික්කයක්. ඒ වගේම තමයි වියලි කලාපීය පරිසරයකට උචිත වන අන්දමේ භෝගයක් හැටියට දොඩම් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ දොඩම් වගාව වනාලින්ගෙන් වන හානියත් ඉතා අවමයි. ඒ නිසා තමයි අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහතුරු වැඩි දෙනෙක් දොඩම් වගාවට පෙළඹෙන්නේ. විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත්‍යාංශය, පරේෂණාංශ, ඒ වගේම අනිකුත් ගොවිපල් එකතු වෙලා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට දොඩම් වගා කරන්න අවශ්‍ය පහසුකම් සලසලා දීලා, දොඩම් පැල නොමිල ලබා දීලා වාණිජ මට්ටමේ වගාවන්ට ගොවීන් මේ වෙනකොට යොමු වෙනවා. වර්තමානයේ වාණිජ මට්ටමේ ගොවීන්ට අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූලික පැල ටික, ඒ වගේම තාක්ෂණය ලබා දීලා 2016 ඉඳලා විශේෂයෙන් පළතුරු ගම්මාන වැඩසටහන, වාණිජ පළතුරු වැඩසටහන යටතේ අක්කර 100කට අධික ප්‍රමාණයක දොඩම් වාණිජ වගාවන් පිහිටවලා තියෙනවා. එතකොට විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පරිසරයට ගැළපෙන මේ දොඩම් වගාව
ගොවි මහත්තුරන්ට හොඳ ආදායමක් දෙන වගාව බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඉතින් මෙම ඉඩම්වල අද වන විට පැණිදොඩම් ගස් වර්ධනය වන ආකාරය ගොවීන්ට ගෙනාවේ මහත් අස්වැසිල්ලක්. අම්පාර දිස්ත්‍රික්කයේ 2016 වර්ෂයේ සිට මේ දක්වා පළතුරු ගම්මාන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. හොරණ පළතුරු පරිශනාවත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහන ඉතා සාර්ථක ව්‍යාප්ත කරලා තිනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ගැප් වැඩසටහනත් එක්ක සම්බන්ධ කරලා අපනේ නම් තත්ත්වය දක්වාම අම්පාර දිස්ත්‍රික්කයේ පළතුරු වගා ව්‍යාප්ත කිරීමට දැනට දොඩම් අනෝදා සහ අඹවගාව ඉතා සාර්ථක ක්‍රියාත්මක කරලා තිනවා. විශේෂයෙන්ම දොඩම් වගාව පිළිබඳ ඉතා උනන්දුවෙන් කටයුතු කරන නිසා අපි බලාපොරොත්තු වෙනවා දොඩම් වගාව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට හැකි වෙනවා. දවන විට දොඩම් වගාව සාර්ථක මට්ටමින් ශේෂ්ඨවල සංස්ථාපනය වීමට යෝධ හයියක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කිරීම මොවුන්ගේ නිරන්තර පැසසුමට ලක් වුණා. කොරණ පළතුරු පරිශ්‍රණ හා සංවර්ධන ආයතනය මගින් ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දිවයින පුලා 2016 වර්ෂයේ අපි පළතුරු ගම්මාන ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ ව්‍යාපෘති යටතේදී අපි ප්‍රතිලාභීන් හට නොමිලේ පෙර ලබා දීම සිදු කළා. අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දුන්නා. අම්පාර අන්තර්බලත් බල ප්‍රදේශය තුළ දොඩම් ගම්මාන 23ක් පිහිටුවා වාණිජ මට්ටමේ දේශීය පළතුරු පරිභෝජනයේ වැඩි කිරීමේ අරමුණු තුළින් හා පළතුරු අපනයනය තුළින් විදේශ විනිමයේ ඉපයීමේ අරමුණින් තමයි අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඇත්තනම් මේ වන විට ඒක සාර්ථක මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. අපි ඒ සෑම ගම්මානයකම මේ වන විට අස්වැන්න නෙලීමේ මට්ටමේ තියෙනවා. සමහර ගොවීන් නෙලලා අලවියක් සිදු කරනවා. ඒ වගේම ඒ ව්‍යාපෘති යටතේ අපි දොඩම්, අඹ, අනෝද, පේර යන පළතුරු වර්ග තමයි විශේෂයෙන් කළේ. ඊළඟට 2018 වර්ෂයේදී අපි කෙසෙල් වගාවත් ආරම්භ කළ අපනයන ඉලක්ක කරමින් මේ වන විට ඒ කෙසෙල් වගාවේ අස්වැන්න අපනයනය සිදු කරනවා මැද පෙරදිග රටවල් සඳහා. ඉතින් මොවුන් වගාබිම්වල අස්වනු නෙලන අවස්ථාවට සහභාගී වී ඔවුන්ගේ මොවින් නැගෙන අව්‍යාජ හිනාව දැකීමට තරම් අප මෙහිගත් දිනෝ කණ්ඩායම වාසනාවන්ත වුණා. මම මේ වගාව කරගෙන යන දැන් අවුරුදු 17ක් තිස්සේ. ඉතින් වගාව දැන් තමයි පළදාව දරන වගාවක් තියෙන්නේ. කොහොම වගාව තියෙන සාමාන්‍යයෙන් පළ 1000කට වැඩිය. දැනට ගෙඩි කරන ගස් තියෙනවා 600ක් විතර. ඒකේ සාමාන්‍යයෙන් මේ කාලෙට කියන්නේ දොඩම් හැදෙන කාලෙට වාරෙට කැඩුවොත් මිල යන්නේ සාමාන්‍යයෙන් 8යි 10යි ඔහොම මිල තමයි. ඉතින් අවාරෙට ගෙඩි හදාගත්තොත් සාමාන්‍ය රුපියල් 30 35 මිල වැටෙනවා දොඩම් වලට. ඉතින් කොහොමත් ආදායම කොහොමත් 10-15,000 ගෙඩි කැඩෙනවා මේ එක වාරයකට. අවාරේ මේ ගත්තොත් තමයි මේකේ ආදායම තියෙන්නේ. කියන්නේ කීයක් හරි මුදල් එන්නේ නැත්තම් පාඩුයි. මේක දැන් අවුරුදු 17ක් මම කරා කියන්නේ දැන් මගේ වැඩ සේරම අතහැරලා මේ වගාවට බැහැලා තියෙන්නේ. කියන්නේ මම හොඳ ව්‍යාපාරියෙක් ඉසර. දැන් මේ වගාව විතරයි කරන්නේ. මොකද පළතුරු වගාව විතරයි. මෙම වගාව හඳුන්වා දීම පමණක් නොවේ. වෙළඳපළ සපයා දීමේ කාර්යයත් නිලධාරීන් සිදු කිරීම ගොවි මහතුන්ගේ පැසසුමට ලක් වුණා. ඉතින් අම්පාරි ගොවි මහතුන් නොබෝ දිනකින් විදෙස් වෙළඳපළ ජය ගන්නා දිනේ උදා වන තෙක් අප කණ්ඩායම නොඉවසිල්ලෙන් පසුවනවා. අම්පා දිස්ත්‍රික් පුරා මහා පරිමාණයෙන් ව්‍යාපෘතියක් විදිහට දොඩම් වගාව ක්‍රියාත්මක කළ තියෙනවා. ඒකේ අස්වනු නෙලන අවස්ථාවට තමයි අපි සම්බන්ධ වුණේ. ඉතින් මේ අස්වනු වෙළඳපළ දක්වා යැවීමේ කටයුත්තට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තොරතුරක් විමසීමට හෝ ඔබට වගා කටයුත්තක් කිරීමට ආශාවක් තියෙනවා නම් ඔබට පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය අම්පාර කියන ලිපිණයට ලිවීමෙන් ලබා ගන්නත් පුළුවන්.
එවගේම තමයි බදාද් දවසේ ළඟම් පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත් ඒ රැඳී සිටින අපේ නිලධාරි මහත්තයෙක් කමියු වෙනුත් ඔබගේ ඕනෑම කෘෂිකර්ම ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් සද්දිනකින් මෙවැනිම සාර්ථක ගොවි මහත්තයෙක්ගේ වතකුත රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තු ඇතුව ඔබේ ආලින්දෙන් අද සමුගන්නවා. ඔබට බලබර සතියක්.